වීමිලේ ප්‍රශ්නයක් තිබෙනවා ඒ නිසා ඇත්තටම දැන් රටින් හාල් ගේන්න ඕනේ නැහැ අපිට අවශ්‍ය සහල් මේ කන්නේත් ඒ වගේම එන මහ කන්නේ නිෂ්පාදනය සමග අපිට අවශ්‍ය සහල් අපේ රට තුල නිෂ්පාදනය කරන්න අපේ ගොවියන් සමත් වෙනවා ඩොලර් නාස්තියකින් තොරව අපි ගොවි ජනතාවට පොරොන්දුවක් වුණා ජනාධිපතිතුමා රජය අපි පොරොන්දු වුණා මේ කන්නේට අවශ්‍ය පොහොර ලබා දෙනවා කියලා පොඩි අඩු පාඩුවක් අපේ අතින් තියෙන එක අපි පිළිගන්නවා මහකන්නේ යූරියා ලබා දීම සඳහා ලෝක බැංකුව සමග ඇති කරගත් එකඟතාවය සහිතව ලෝක බැංකු ණය ආධාර වැඩසටහන යටතේ ඩොලර් මිලියන 105ක් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළ තිබෙනවා ඒ අනුව එහි ටෙන්ඩර් කටයුතු ලෝක බැංකු අධීක්ෂණය යටතේම ඒ කටයුත්ත සිද්ධ වුණා ඒ පළවෙනි අදියර විදියට අද මෙට්‍රික් ටොන් 13000ක පෝර තොගය පළවෙනි තොගය ලැබිලා තියෙනවා ඒ වගේම අඛණ්ඩව මේ ආකාරයෙන් ඉදිරි දිනවල අවශ්‍ය පරිදි පොහොර ලබා දෙන්න ගැනුම් කරුවන් එක්ක එකගතා අත්සන් කළා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මහකන්නේ නියමිත ආකාරයට අවශ්‍ය යූරියා ප්‍රමාණය ලබා දෙන්න. අපිට පළවෙනි එන ප්‍රමාණය කුඩා නිසාවෙන් සහ ගිය වතාවේ ඉතුරු ටිකත් වදාගෙන පළවෙනි පොහොර මුරය වෙනම දෙන්නත් ඊළඟට දෙවෙනි සහ තුන්වෙනි පොහොර මුරය සමග MOP නැත්තම් බණ්ඩි පොහොරත් එකට ගෙනියන්න ගොවි ජනතාව වෙත ලබා දෙන්න අපි කටයුතු කරනවා. බොහෝ දේශපාලන සංවිධාන විවේචනය කරා පෝර දෙන්නේ නැහැ බොරුවක් කරනවා පෝර ලැබෙන්නේ නැහැ එනිසා ගොවියට වගා කරන්න එපා කියන තරම් කණ්ඩායම් සමහර ව්‍යාජව නිර්මාණය කරගත් ගොවි සංවිධාන ගොවි ජනතාව අධෛර්ය කිරීම සඳහා විවිධ උත්සාහයන් දරුවා වුණත් අද අපි දන්නවා අපේ ගොවි ජනතාව අපේ වචනේ විශ්වාස කරලා රජයේ වචනේ විශ්වාස කරලා ජනාධිපතිතුමා කියන වචනේ විශ්වාස කරලා වගා බිමට ප්‍රවේශ වෙමින් තිබෙනවා දැන් හැම ප්‍රදේශයකම මගේ වගා කටයුතු ආරම්භ වෙනවා අපි නියමිත වේලාවට නියමිත පරිදි මේ සියලු පොහොර ලබා දෙන්න කටයුතු කරනවා අමතක කරන්න හොඳ නැහැ මේක අලුතෙන්ම පටන් ගත්ත වැඩපිළිවෙළක් මොකද පසුගිය කාලේ පොහොර ලබා දීමක් සිද්ධ වුණේ නැහැ එනිසා අපි ගියේ යල් කන්නේ යම් කොටසකට ලබා දුන්නා ඊළඟට මාස් කන්නේ මේ ආකාරයෙන් ලබා දෙනවා අපි ඊළඟ යල් කන්නේ වෙනකොට තවත් මෙතන තපසු වීමක් හරි අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒකත් නිවැරදි කරලා පොහොර ලබා දෙන්න කටයුතු කරනවා මේ රාජ්‍ය පොහොර සමාගම් දෙකෙන් තමයි මේ සියලු බෙදා හැරීම් කටයුතු සිදු කරන්නේ අපි ඉතා ඉක්මනින් දැන්ටමත් තීන්දුව කරා අපේ අමාත්‍යාංශ ලේකම්තුමත් රාජ්‍ය අමාත්‍යාංශත් සමග අපි සාකච්ඡා කරලා කඩිනමින්ම වැඩ ආරම්භ කරලා තිබෙන ප්‍රදේශවලට ඉක්මනින්ම මේ පොහොරතක මේ ඉදිරි දවස් කීපය ඇතුළතම ප්‍රවාහනය කළා ඒගොල්ලෝ ජනතාව වෙත ලබා දෙන්න කටයුතු කරන්නේ ඒ නිසා අපි ගොවි ජනතාවට පොරොන්දුවක් වුණා ජනාධිපතිතුමා රජය අපි පොරොන්දු වුණා මේ කන්නේට අවශ්‍ය පොහොර ලබා දෙනවා කියලා ඒ විදියටම අපි ඒ පොහොර ලබා දෙන්න කටයුතු කරනවා ඒක බඩිනු වගා කරන ගොවීන් මෙත පොහොර ලබා දෙන්න අවශ්‍ය පොහොර දැන්ටමත් ඒ ප්‍රදේශවලට පොහොර යොමු කළ තිබෙනවා අපි ඒ ගොවීන් ජනතාවගේ ඉල්ලා සිටිනවා ඒ බඩිනු වලට වගා කරන්න පටන් ගන්න ඒ වඩා වගා කරන සියලු දෙනාට අවශ්‍ය පොහොර ලබා දෙන්න අපි කටයුතු කරනවා පළවෙනියට මේ පොහොර යවන්නේ මඩකලපුව සහ අම්පාර තිරිකුණාමලේ ප්‍රදේශවල කලින් වගා කරන්නේ වගා කරන ප්‍රදේශවල වගා කරන පිළිවෙල අනුවම යවනවා ගම්පහ ප්‍රදේශයේත් සමහර ප්‍රදේශවල අපිට දැන් කිව්වා ඒ මේ පොර අවශ්‍ය වෙලාවට ලබා දෙන්න අපි කටයුතු කරනවා පළවෙනිම මේ පොඩි අඩු පාඩුවක් අපේ අතින් තියෙන එක අපි පිළිගන්නවා එකම සැරේට මේ ඔක්කොම ටික දෙන්න උනා නම් හොඳයි නමුත් මේ ටෙන්ඩර් ක්‍රියාවලියේදී ඇති වෙන ප්‍රමාදයන් නිසා සහ මේ නැව් එන ප්‍රමාදයන් නිසා තමයි දෙසරයකට මේක දෙන්න වෙලා තියෙන්නේ අපි ඊළඟ වතාවේ පරිම උත්සාහ දරන්නේ එකම වතාවේදී පෝර සියල්ලම ගොවි ජනතාවට ලබා දෙන්න. ඒ වගේම මේකෙදි ගොවි ජනතාවට එක පැත්තකින් බැලුවොත් පහසුවකුත් තියෙන මුදල් වියදම් කරන්න වෙන්නේ එකම සැරේට වියදම් කළා මාස ගානම තියා ගන්න ඕනේ නැහැ. දෙසරට මුදල් වියදම් කිරීමෙත් හැකියාවක් තියෙනවා. සහනාධාර ක්‍රමයේ යට මේ වතාවෙත් පෝර ලබා දෙන්නේ අපි රුපියල් 10000ට ගොවි ජනතාවට අපි ගිය වතාවට වැඩිය තව රුපියල් 5000ක් විතර වැඩියෙන් තමයි පෝර ගන්න සිද්ධ වුණේ ලෝක වෙළඳපොලේ වැඩිවීම නිසා. නමුත් අපි මේ මිලටම 10000 මිලටම ඒ පාඩුව රජයේ දරාගෙන සහනයක් විදියට ගොවි ජනතාව වෙත ලබා දෙන්න කටයුතු කරනවා. ඒ අයට යම් වීමිලේ යම් ප්‍රශ්න ඇති වුණු නිසා ඒවත් යම් පිළියමක් විදියට ඉදිරියේදීත් මේ වගේ සහන ක්‍රම කීපයක්ම ගොවි ජනතාව වෙත ලබා දෙන්න අපි කටයුතු කරනවා. අපි දැන් මේක කියන්නේ නැහැ ලබා දෙන වෙලාවට මේ බලා ගන්න පුළුවන් ගොවියට අපි සහන රාශියක් ජනාධිපතිතුමාගේ අපේ අමාත්‍ය මණ්ඩලයේ අපේ ආණ්ඩුවේ තීරණ මත පුළුවන් උපරිම ශක්තියෙන් ගොවි ජනතාව නගා සිටවන්න ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ගවලට අපි ප්‍රවේශ වෙනවා. වීමිලේ ප්‍රශ්නයක් තිබෙනවා ඒ නිසා ඇත්තටම දැන් රටින් සහල් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් අපිට අවශ්‍ය සහල් අපේ ගොවීන් නිෂ්පාදනය කරලා තියෙනවා. යල් කන්නේ අපි බලාපොරොත්තු වුණේ මුලින් සෙමෙන්තු කළ තිබුණේ හෙක්ටයාර් 275000ක් වගා කරන්නත් 248000ක තමයි කටයුතු ආරම්භ කළ තිබුණේ. නමුත් අපි
ගත්තු පියවරයන් නිසා රජයේ දුන්නු දිරි දීම නිසා ඒක 5,12,000කට වැඩි වෙලා තියෙනවා. ඒ නිසා දැන් මෙතනින් පස්සේ රටින් හාල් ගේන්න ඕනේ නැහැ. අපිට අවශ්‍ය සහල් මේ කන්නේත් ඒ වගේම එන මහ කන්නේ නිෂ්පාදනය සමග අපිට අවශ්‍ය සහල් අපේ රට තුල නිෂ්පාදනය කරන්න අපේ ගොවියන් සමත් වෙනවා. අපේ ගොවියන් මේ අභියෝගේ බාර ගන්නවා. ඒ නිසා අපිට ඒ සහල් රටින් ගෙනල්ලා අඩුවට දීමේ හෝ වෙනත් ක්‍රම අවශ්‍ය නැහැ. අපේ ගොවියට ඒ මුදල් දීලා ඩොලර් නාස්තියකින් තොරව මේ කටයුතු කරගැනීමේ හැකියාව තියෙනවා. FB එකෙන් News First ප්‍රවෘත්ති live බලන්න. අදම News First FB page එකට ගිහින් like කරන්න. ඉන්න තැනකදී live news බලන්න. දැනුවත් වෙන්න. ඇත්ත දැනගන්න. එය ඔබේ ITI.